තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්ස මේ ලෝකයේ දහම තුල හැසිරෙන පුද්ගලයෝ ඉතාමත් අල්පයි විවිධ දෘෂ්ටීන් වලට අයිති පුද්ගලයෝ මේ ලෝකයේ ජීවත් වෙනවා අපේ ස්වාමීන් වහන්ස අදටත් මේ ලෝක ධාතුවේ යම් සත්‍යයක් සුරක්ෂිත වෙලා සිටිනවා නම් ඒ මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ උත්තම ස්වාමින්ද්‍රයන්න් වහන්සේලා නිසාමයි කියන එක නිර්භයවම ප්‍රකාශ කරන්න පුළුවන් ඒ අතරේ ධර්ම මාර්ගයේ ගමන් කරන ගිහි උදවියක් සිටිනවා කොහොම නමුත් අපේ ස්වාමීන් වහන්ස මේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන්න් වහන්සේලා වගේම ගිහි පාර්ශවයත් අපි එකට අරගෙන බැලුවත් මේ ප්‍රමාණය ඉතාමත් අඩු ප්‍රමාණයක් අපේ ස්වාමීන් වහන්ස පවතිනා වූ වසංගත තත්වය මැඩලන්න මේ අඩු ප්‍රමාණයකින් යොදන ශක්තිය ප්‍රමාණවත් අපේ ස්වාමීන් වහන්ස එයින් මේ අකුසලිය මැඩලන්න පුළුවන් කමක් තියනවාද ඔබතුමිය ප්‍රශ්නයක් හැටියට මගෙන් අහන්නේ වර්තමානයේ ලෝකේම මතුවලා තියෙන තත්ත්වය තේරෙනවද මේ කොරෝනාව තුලින් ඒ හරහා ආර්ථිකය බිඳ වැටීම තුලින් මතුවලා තියෙනා වූ මේ අනතුර ධර්මයේ තුල ජීවත් වෙන සීමිත පිරිසකගේ ශක්තියෙන් ඊට වඩා නිවැරදි ආකාරයට කුසලයේ මතුවෙන ආකාරයට මතු කරගන්න බැරිද කියන කාරණේ නෝනා එතනදී මට දෙන්න තියෙන කෙටි පිළිතුර තමයි නොනහ බෑ කියන කාරණය. එක තනි පිළිතුරක් දෙනවා නම් එක වචනකින් පිළිතුරක් දෙනවා නම් ඒ දෙන්න තියෙන පිළිතුර තමයි බෑ කියන කාරණය. මොකද ලෝකය කියන්නේ නෝනා දුක ලෝකය කියන්නේ සැප. ලෝකයේ තුල දුකක් තියෙනවා ලෝකයේ තුල සැපක් තියෙනවා. ලෝකයේ තුල හොඳක් තියෙනවා ලෝකයේ තුල නරකක් තියෙනවා. ලෝකයේ තුල ඇත්තක් තියෙනවා ලෝකයේ තුල බොරුවක් තියෙනවා. ලෝකයේ තුල රාගයක් තියෙනවා ලෝකයේ තුල විරාගයක් තියෙනවා ලෝකයේ තුල මෛත්‍රියක් තියෙනවා ලෝකයේ තුල දේශයක් තියෙනවා ලෝකයේ තුල කරුණාවක් තියෙනවා ලෝකයේ තුල ප්‍රචණ්ඩත්වයක් තියෙනවා ලෝකයේ තුල ලස්සනක් තියෙනවා ලෝකයේ තුල අවලස්සනක් ලෝකයේ තුල උගත්භාවයක් තියෙනවා ලෝකයේ තුල නූගත්භාවයක් එනන් නොනා ලෝකය කියන්නේ පරස්පරයක් ලෝකය කියන්නේ පරස්පරයක් මොකද හොදක් තියෙනවා නරකක් තියෙනවා දුකක් තියෙනවා සැපක් තියෙනවා ලස්සනක් තියෙනවා අවලස්සනක් තියෙනවා ඉතින් මේ පරස්පරයේ නොනා අපි කොතනින්ද නිවැරදි කරගන්නේ එතනිනුත් වැඩි නරක නේද අපේ සමිනහංශ ඒක තමයි දරුවේ පටිප්පන්නව අකුසල් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න නරකයි වැඩි වෙන්නේ පටිච්ච සමුප්පන්නව කුසල් වැඩෙන්න වැඩෙන්න හොඳයි වැඩි වෙන්නේ. ඒතකොට දැන් මේ සම්මා සම්බුද්ධ ශාසනයක් ඇති වෙලා අවුරුදු 2600ක් ගිහිල්ලා දැන් තියෙන්නේ පුතේ සම්මා සම්බුද්ධ ශාසනය ආයිමත් අලුගසා නැකිටින කාලයක් නෙමෙයි. දැන් තියෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනය අවරට යන කාලයක්. ප්‍රාතිමෝක්ෂ සීලයන් දුර්වල කරලා සතර පරාජිකාමන් ඒ දුර්වල කරලා සම්මා සම්බුද්ධ ශාසනය ක්‍රමානුකූලව දුර්වල භාවයට පත් වෙලා චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෙන් අතුරුදහන් කරලා ඊළඟට පුතේ කාසාය කණ්ඨකල බිහි වෙලා මුර්ග සංඥාවට ලෝකයේ සූදානම් කිරීමේ ගමනක් තමයි යන්නේ. ඒ නිසා කොතනකවත් ලෝකේ වරදක් නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ. කොතනකවත් ඇඟිල්ල දික් කරලා මෙතන වැරදි කියලා කියන්න එපා මෙතන වැරදි කිව්වොත් ඔබ සද්ධර්මය විවේචනය කරපු කෙනෙක් බවට පත් වෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේට අගෞරව කරපු කෙනෙක් බවට පත් වෙනවා අතීතයේ මේ සංසාර බය දැකලා සංසාර ගැඹුර දැකලා සංසාර දුර දැකලා අර සිටු සම්පත් රජ සම්පත් ධන සම්පත් අතහැරලා උතුම් පැවිදි ජීවිත සාක්ෂාත් කරලා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වූ ඒ උත්තරීතර රහතන් වහන්සේලාට අගෞරවයක් කළ කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා කොතන බැලුවත් කොතන අපි හොයලා බැලුවත් මෙතන වරදක් තියෙනවා කියලා නම් අපිට කියන්න බැහැ. ඔබ කියන්න පුළුවන් අහවල් රෝහලේ දැඩි සත්කාර ඒකකේ මේ මොහොතේ ළඩෑඳේ අප්‍රමාණ දුක් විඳින මිනිස්සු ඉන්නවා කියලා. ඇත්ත. මේ මොහොතේ රෝහල් වල නැත්තම් ගෙවල් වල අප්‍රමාණ දුක් විඳින රෝගීන් ඉන්නවා මරණාසන්නව දුක් විඳින රෝගීන් ඉන්නවා ඒ නිසාම ඥාතීන් දරුවන් වැළපෙනවා අඬනවා දුක් වෙනවා නමුත් නෝනා ඒ කොතනකවත් වරදක් නැහැ ඒ කොතනකවත් වරදක් නැහැ ඇයි වරදක් නැත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැඩෙන බිඳෙන විසිරෙන අර්ථය ලෝකයයි කියලා මොකද ලෝකය කියන අර්ථය කැඩෙන බිඳෙන විසිරෙනවා කියන අර්ථයයි ලෝකය ඒතර කුමක්ද කැඩෙන්නේ රූපය කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා රූපය කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයෙන් යුක්ත නම්
ඒ කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයේ රූපය නිසා සකස් වෙන වේදනා සංඥා සංකාර විඥානියොත් නිරතුරුවම කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් පටිච්ච සමුප්පන්නෝ ගමන් එන ලෝකේ වැරදිද ලෝකේ කොතනකවත් වැරදි නැහැ ලෝකේ නිවැරදි තැනක තියෙනවා නෝනා මේ මොහොතේ ඒ නිසා ඔබ ලෝකෙට අකමැති නම් ඔබ නිවැරදි වෙන්න එච්චරයි ඈ ඔබ ලෝකෙට අකමැති නම් මේ මොහොතේ සිදුවෙන දේට ඔබ අකමැති නම් කරුණා කරලා ඔබ නිවැරදි වෙන්න ඔබ නිවැරදි වෙන්න ඔබ නිවැරදි වෙනවා කියන්නේ ඔබ කුසලයෙන් නිවැරදි වෙන්න මේ අකුසලයේ විපාකට එන්නේ එතකොට මේ අකුසලය කවුරුත් කළා වූ අකුසලයක් නෙමෙයි මේ අකුසලය කවුරුත් කළා වූ අකුසලයක් නෙමෙයි අපි අපිම කරගත් ආ වූ අකුසලයක් මං ඉතින් මේක අප්‍රමාණ පන්සිල් වලින් කියලා තිනවන නෝන හෙට දවසේ කොරෝනාවෙන් මං අපවත් වුණොත් අනේ පුතේ කාටවත් ඇඟිල්ල දික් කරලා චෝදනා කරන්න නම් එපා ඈ ඒ අපවත් වෙන වෙලාවේ මට දෙන්න ඔක්සිජන් එකක් රෝහලේ නැති වෙන්න පුළුවන් නමුත් ඔබ ආණ්ඩුවට බයින්න එපා ඈ ඔබ දොස්තර මහත්මයාට බයින්න එපා ඒ මරණාසන්න මොහොතේ හරි මට ඒ ඔක්සිජන් එක නැති උනේ පුතේ සංසාරේ මං කළා වූ කර්මයක් නිසාම ඊට අදාළ අකුසලයක් නිසාමයි ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ ඈ ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ එනිසා ලෝකය කියන්නේ කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවය නං ලෝකය කියන්නේ දුක නං ලෝකය කියන්නේ මායයා නං දරුවෝ මීට වඩා දෙයක් අපිට ලෝකයේ තුලින් බලාපොරොත්තු වෙන්න මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඒ ලෝකය කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයෙන් යුක්ත නිසායි ලෞතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ලෙයින් උපන් දරුවාර පුංචි රාහුල පුතා අප්පච්චි මට දායාද දෙන්න කියලා සුලංගිල්ල එල්ලිල්ල එද්දිනෝනා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ලේ උරුමයට දුන්නේ දායාදය තමයි මේ උතුම් පැවිදි උපසම්පදා මොකද ඉන් මෙහා නෝනා කොතනකවත් සැනසෙල්ලක් ලැබෙන සතුටක් ලැබෙන නිවීමක් ලැබෙන දායාදයක් මේ ලෝකේ කොතනකවත් නැහැ ඒ නිසා ඔබ මේ ලෝකයේ තුල සිදුවෙන දේට අකමැති නම් හොඳට තේරුම් ගන්න ඕනේ කොරෝනා යකා ඔය කියන තරම් කලු නෑ නෝනේ දැන් මරණ 4000 ගානක් ඔය 5000 ගානක් වෙලා ඇති ලෝකේම මරණ ලක්ෂ ගානක් වෙලා ඇති නමුත් කොරෝනා යකා ඔය කියන තරම් නම් කලු නැහැ තේරෙනවද කොරෝනා යකාට වඩා තිත්තම තිත්ත කළු යක්කෝ අනාගත ලෝකේ පහළ වෙනවා ඈ ඒක හොඳට මතක තියාගන්න ඕනේ එහෙන් එක යකෙක් තමයි මුර්ග සංඥාව කියන යකා තේන්නාද මුර්ග සංඥාව කියන යකා එදා මිනිස්සයා මිනිස්සයාව මරාගෙන කනතැනට ඒ අකුසලය ශක්තිමත් වෙලා වර්ධනය වෙලා යනවා නෝනා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී මේ ලෝකයේ අර්ථය කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයයි කුමද්ද කැඩෙන්නේ රූපය කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා රූපය කැඩෙනවා බිඳෙනවා විසිරෙනවා නම් රූපය ඇසුරෙන් සකස් වෙන වේදනා සංඥා සංකාර විඥානය ඔය ආකාරයෙන්ම කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් පටිච්ච සමුප්පන්නව දුක කරාම ගමන් කරනවා නම් ඒක වෙනස් කරන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේටත් බැරි නම් මනෝනා අපි කුමද්ද කරන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා කරන්න අනේ කොරෝනාව කොරෝනාව කියලා කම්බුලට අත තියාගෙන මානසිකව වැටිලා අපි තව තව දුකටපත් වෙනවායි කියන කාරණය මේ தත්වෙට අදාළ වෙන්නේ නැහැ එක්කෝ කොරෝනාව යටපත් කරගෙන ඔබ නැති හිටින්න ඔබට ලෝකය ඕනේ නම් ඔබ ලෝකයේ කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවය පිළිගන්න අකමැති නම් ඔබ මේ කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයේ ඇස් දෙකට පෙනිපෙනී ඔබ නොකඩෙන නොබිදෙන ලෝකයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් කරුණා කරලා කොරෝනාව යටපත් කරගෙන අදිෂ්ඨාන සීලිය නැගී හිටින්න. අයිමත් බය වෙලා ගෙවල් ඇතුළට ලා ඉන්න අවශ්‍ය නැහැ. ඔබ එතනින් නැගී සිටින්න. ඔබට තේරෙනවා නම් දෙයියනේ මේ කොරෝනාව තුලින් කොයි ආකාරයෙන් මං නැගී සිටියත් ඒ නැගී සිටින්නේ කැඩෙන බිදෙන විසිරෙන ලෝකයකටමයි කියලා ඔබ දන්නවා නම් මේ ජාති ජරා ව්‍යාධි මරණ දුකෙන් කොහෙන්වත් අපිට ගැලවීමක් නැහැ කියලා අර පුංචි රාහුල පුතා සුලංගිල්ලෙන් එල්ලිලා බුදුරජාණන් වහන්සේ පසුපසෙද්දී බුදුරජාණන් වහන්සේ දුන්නා වූ ඒ සුන්දර දායාදයේ ජීවිතයට එකතු කර ගන්න. කාරණා දෙකයි තියෙන්නේ එක්ක ලෝකයෙන් මිදෙලා යන්න. නැත්නම් ඔබ හදන්නේ ලෝකය හදන්න නම් අදිෂ්ඨාන සීලීව නැගිටලා ඉස්සරහට යන්න. ඒකෙන් ලෞකික සැපේ හරි දිනවන්න ඕන. ඒකෙන් ලෞකික දැන් අද වෙලා තියෙන්නේ නෝන මේකෙන් යටපත් කරගෙන නැගී සිටින්නෙත් නෑ මානසිකව වැටිලා කායිකව වැටිලා ප්‍රශ්නාර්ථ ජීවිතේ ඉස්සරහට තියාගෙන මොකක් වෙනවද කියලා එහෙම හිතුවොත් පුතේ අවසානේ දෙපැත්තම අපිට නැති වෙනවා දෙපැත්තම අපිට
එක්ක අකුසලයේ විසින් මේ විනාශ කළා දාලා තියෙන ලෞකික ජීවිතය අදිෂ්ඨාන සීලීව මතු කරලා ගන්න අදිෂ්ඨාන සීලීව මතු කරලා ගන්න ආයිමත් ඔබේ ලෞකික සැපයන් ඔබ ගොඩනගා ගන්න ශක්තිමත් වෙන මානසිකව වැටෙන්නේ නැතුව මරණයට බිය වෙන්නේ නැතුව නමුත් ඔබ කොච්චර මරණයට බිය නොවී පුතේ මේ තත්වයෙන් ඔබ මතු වෙලා නැවත ගොඩ ආවත් ඒ ඔබ ගොඩ උනේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකයකටම එන ගොඩ වෙලා වැඩක් තියනවද ගොඩනවඩක් නැහැ ඒකයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ රාහුල පුතා කැඩෙන බිඳෙන නැවත නැවත කැඩෙන බිඳෙන විසිරෙන ලෝකයට ගොඩ කරන්න උත්සාහ කළේ නැහැ උන්වහන්සේ දැනගත්තා මේ කොරෝනාව තුලින් කොයිසම් අදිෂ්ඨාන සීලීව අපි නැගී හිටලා මේ කොරෝනා කුසලයේ ලෝකෙන් නැති කළත් මීට වඩා කළු යකෙක් ජාති ජරා ව්‍යාධි මරණ කළු යක්කෝ අනාගතයේ මේ ලෝකයේ තුල පහළ වෙනවායි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ දැක්කා එනිසා ලෝකේ කොතනකවත් අනේ වරදක් නැන්නේ නෝනා මම නම් කොතනකවත් වරදක් දකින්නේ කොයිසම් අකුසල් විපාකයේ කොරෝනා තුලින් මේ කොරෝනා අකුසලයේ විපාක දීලා කොයිසම් මානසික කායික පීඩාවකින් ජනතාව ජීවත් වෙනවාද කියන කාරණේ අපිට පේනවා නෝනා අපි සමාජයේ ගමන් කරද්දී ගම්වල ඉද්දී අපිට පේනවා ජනතාව කොයිසානම් පීඩාවකෙන් ඉන්නේ කියලා ආර්ථික ප්‍රශ්න එක පැත්තකින් දරුවන්ගේ අධ්‍යාපන ප්‍රශ්න අනාගතයේ ව්‍යාකූලයි ප්‍රශ්නාර්ථයක් හිතාගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා නමුත් නෝනා ඒ ලෝකයේ තුල කැඩෙන බිඳෙන විසිරෙනේ ස්වභාවයන් තිබ්බත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කැටියට නෝනා අපි නිරතුරුවම ධර්මයේ උපේක්ෂාවෙන් ජීවත් වෙනවා ධර්මයේ උපේක්ෂාවෙන් අපි ජීවත් වෙනවා කොරෝනාව නැති කාලෙදී අංශේ උපේක්ෂාවෙන් අපි ජීවත් වුණාද ඒ සැනසෙල්ලෙන්ම නෝනා අපි ඉන්න කුටියකට වෙලා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ උතුම් මාර්ගය තුල ශක්තිමත් වෙමින් අපි ජීවත් වෙනවා එතකොට ඒ සතුට මන් ලබනවා මේ ධර්මයේ හිපස්සිකයි ආයිම ධර්මයේ සැඟවිච්ච දෙයක් නෙමෙයි කොයිසම් කොරෝනා අනතුරකින් ලෝකය බියකරු වෙලා තිබ්බත් නෝනා ඒ බියකරු භාවයෙන් මට පීඩාවක් කරලා නමුත් හෙට මං කොරෝනාව හැදිලා අපවත් වෙන්න පුළුවන් ඒක මගේ සංස්කාරයක් ඒක වෙනම ප්‍රශ්නයක් නමුත් මේ මරණ මොහොත දක්වා නෝනා මරණ මොහොත දක්වා ධර්මයේ උපේක්ෂාවෙන් ලෝකයට නොඇලී නොගැටී ඔය කැඩෙන බිඳෙන විසිරෙන ලෝකයේ තුල සමාජිකයෙක් නොවී නෝනා මධ්‍යස්ථව උපේක්ෂාවෙන් ධර්මයේ උපේක්ෂාවෙන් ජීවිතේ ගලප ගන්න බුදුරජාන් වහන්සේ ශ්‍රාවකින්ට පුළුවන්කම ලැබිලා තියෙනවා අපේ ස්වාමීන් වහන්ස කෙනෙක්ගේ ජීවිතය නිවැරදි කරගන්න ඒ වගේම ඔබ වහන්සේ විඳින ඒ සුවය සැපය අත්විඳින්න තිබෙනා වූ එකම මාර්ගය අපිට මේ මොහොතේ පැහැදිලි කරගන්න පුළුවන් ද ස්වාමීන් වහන්ස මාර්ගයක් තියෙනවා නිවැරදි වෙන්න දෙයිනේ මාර්ගයක් තිබුණත් ඒ මාර්ගය පිළිගන්න අපි කැමති නැහැ ඒකයි ප්‍රශ්න වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඔබ වෙනුවෙන් දස පාරමී ධර්මයන් පුරලා මතු කරගත්තා වූ මාර්ගයක් තියෙනවා ඒක එසේ මෙසේ මාර්ගයක් නෙමෙයි සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරන්න උනා ඒ මාර්ගය මතු කරලා ගන්න ඒ මාර්ගය මතු කර අරගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ සුන්දර ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් තුලින් ඒ මාර්ගය අපිට දේශනා කරලා තියෙනවා නෝන එහෙනම් මාර්ගයක් තියෙනවා අපි ඉස්සරහා නමුත් ඒ මාර්ගයට ගොඩ වෙන්න අපි කැමති නැහැ ඇයි නෝන අපි තාම මේ සංසාර බිය සංසාර ගැඹුර සංසාර දුර අපි නුවණින් දකින්නේ නැහැ අපි ආවා වූ මේ දීර්ඝ පටිච්ච සමුප්පන්න ගමන අපි නුවණින් දකින්නේ නැහැ සක්විති රජ වුණත් කවදා හරි කඩියෙක් කූඹියෙක් නැවත වෙනවායි කියනේ සංසාර බියකරු භාවය අපි නුවණින් දකින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා කර්මය විපාක දෙන හැටි හිතන්න එපා කියලා කර්මය විපාක දෙන හැටි හිතන්න එපා කියනවා මොකද්ද මේ කොරෝනාව කියන්නේ අකුසල් කර්මයක් අපි සංසාරේ පටිච්ච සමුප්පන්නව කළා වූ අකුසල් වල විපාකේනුයි මේ මතුවලා එන්නේ නෝනා එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන්නේ අකුසල් විපාක දෙන හැටි හිතන්න යන්න එපා කර්මය විපාක දෙන හැටි හිතන්න යන්න එපා ඔබ හිතන්න ගියොත් ඔබ උමතු වෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එනිසා කොරෝනාව ගැන ඕනෑවට වැඩි ඔබ හිතන්න යන්න එපා කොරෝනාව නිසා සිදුවෙන මේ මරණ ගැන මේ රෝගී භාවයන් ගැන මේ ආර්ථික බිඳවැටීම් ගැන මේ ජනතාව තුළ ඇතිවෙන ව්‍යාකූල භාවයන් ගැන අනාගත අවිනිශ්චිත භාවයන් ගැන බුදුරජාණන් වහන්සේ කියනවා හිතන්න නම් යන්න එපා කියලා හිතන්න යන්න එපා ඔබට හිතලා මේක කවදාක්වත් විසඳුමකට නම් එන්න හම්බ වෙන්නේ
ඇයි මොන දේ කළ නිසාද මේ දේ සිද්ධ වුනේ කියන කාරණේ ඔබට නම් මතු කරගන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙනම් ඔබ මේක ගැන හිතන්න ගියොත් මොකද වෙන්නේ? ඇයි අපිට මෙහෙම වුනේ? ඇයි අපිට මෙහෙම වෙන්නේ? අපි මොන වරදක් කළාටද කියලා අපි හිතන්න ගියොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ උමතු භාවයට. මොකද්ද මේ උමතු භාවය කියන්නේ? ඔබ සද්ධාවෙන් බැහැරට යනවා. ඔබ තෙරුවන් කෙරේ සද්ධාවෙන් බැහැරට යනවා. ඔබ සීලය කෙරේ විශ්වාසයෙන් බැහැරට යනවා. ඔබ දානය කෙරේ විශ්වාසයෙන් බැහැරට යනවා. දෙයියනේ මේවා කරලා ඇති වැඩේ මොකද්ද? අපේ අම්මා මෙච්චර දන් දුන්නා. අපේ අම්මා මෙච්චර කටින පින්කම් කළා. අපේ තාත්තා මෙච්චර සමාජ සේවය කළා. අපේ තාත්තා මෙච්චර සංඝයාට උපස්ථානය කළා. අනේ බලන්නකෝ ඔක්සිජන් ටික නැතුව තාත්තා මැරුණානේ. අනේ බලන්න පෞද්ගලික රෝහලේ ලක්ෂ ගාණක් ගෙවලා වියදම් කළත් අම්මා මැරුණානේ. නෝනා බුදුරජාණන් වහන්සේ කියනවා හිතන්න එපා. හිතන්න එපා එහෙමුනේ ඇයි කියලා. හේතුවක් තිබුණාමයි එහෙම වෙන්න. හේතුවක් තිබුණාමයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න මොහොතකට පෙර ආතුව බලවත් ආකාරයෙන් උදරා බාධයක් ඇතිවෙච්ච වෙලාවේ අනේ බුදුරජාණන් වහන්සේක ගැන හිතන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ උදරා බාධය මේසා දරුණු ආකාරයෙන් දැන් වරින් වර මතුනේ මන් සංසාරේ කළා වූ මේ අකුසල් විපාකේ නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දැනගත්තා. දේවදත්ත හාමුදුරුව ගල් පෙරලමින් ඇතුන් එවමින් බුදුරජාණන් වහන්සේට මරණීය තර්ජනය කරද්දී අනේ බුදුරජාණන් වහන්සේව ගැන හිතන්න ගියෙත් නැහැ. ලෝකයට හිතන්න කිව්වෙත් නැහැ. මොකද එහෙම හිතුවනම් ජනතාව සද්ධාවෙන් බැහැරට යනවා. අනේ දෙයියනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට මෙහෙම මේතරම් වැරදි චේතනාවෙන් මිනිස්සු මේසා වැරදි වැඩ කරනවා නම් දෙයියනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය දුර්වල කරගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා නැහැ. ඔය සියලු දේවල් සිද්ධ වුණේ සංසාරේ මා කරගත්තා වූ අකුසල් විපාකයන්ගේ ඵලය. සුන්දරයිනේ නෝනා. මෙතන ආයිමත් වැරදි හරි හොයන්න දැනක් නැහැ. ඒසරම් පැහැදිලි. මුගලන් මහෝත්තමයාණන් වහන්සේගේ අතපය කුඩු කරලා අපවත් වෙච්ච වෙලාවේ අර පෘථග්ජන ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා බල කරනවා. භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරලා අපවත් කළා. රජතුමාට අපි කියමු, රජතුමාට පැමිණිලි කරමු මේ අපරාධ කරුවන් අල්ලන්න කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මුගලන් මහෝත්තමයාණන් වහන්සේට කිසි අසාධාරණයක් උනේ නැහැ. මේසා සාධාරණයක් මන් මේ ලෝකේ දකින්නේ නෑ මහණෙනි කියලා කියනවා. තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයාගේ අතපය කුඩු කරලා අපවත් කරලා තියෙද්දී බුදුරජාණන් වහන්සේ කියනවා නෑ, ඔය මුගලන්ට එක දශමයකවත් අසාධාරණයක් උනේ. ඇයි? සංසාරේ කළා වූ විපාකයක්මයි මුගලන් මහෝත්තමයන් වහන්සේට මුදුන්නේ. එහෙනම් දරුවෝ කොතනකවත් වැරද්දක් නැහැ. කොතනකවත් වැරද්දක් නැහැ. සමාජය තුල රෝගී භාවය නිසා වේවා, මරණ නිසා වේවා, ආර්ථික බිඳ වැටීම, නෝනා සුන්දර ධර්ම මේවා. මොනවාද සුන්දර ධර්ම? එතකොට මහා සංඝයා අරමුණු කරගෙන දෙන්නා වූ දානේ දිය යුතු ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දානේ සැබෑ ඵලයන් ලබන්න නම් ඒ දානේ ඥානමය චේතනාවන් තුල තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ඒ වගේම තෙරුවන් කෙරෙහි ගරුත්වය තියෙන්න ඕනේ. කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ. සියතින් සකසා පූජා කරන්න ඕනේ. ප්‍රණීතව පූජා කරන්න ඕනේ. ඒතොර ඕනෑම දානයක් මේ කාරණා පහෙන් පරිපූර්ණභාවයට පත් වෙන්න ඕනේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, ඒ වගේම තෙරුවන් කෙරෙහි ගරුත්වය, කර්මය කර්මඵල විශ්වාසය, සියතින් සකසා දන් දීම, ප්‍රණීතභාවයෙන් දන් දීම. ස්වාමිනහන්ස, ඒ අයට මේ දේවල් පැහැදිලි කරලා දෙන්නේ විශේෂයෙන්ම ඒ අය වටා සිටින්නා වූ මහා සංඝරත්නය, ඒ අය ඇසුරු කරන මහා සංඝරත්නය. බොහෝ වෙලාවට නිවනට යොමු වන කාරණාම නොවේ නේද ස්වාමිනහන්ස පැහැදිලි කරන්නේ? මෙහෙමයි පුතේ, මේ කාරණේ මේ ජීවිතේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ සාංසාරිකව පූජා කළා වූ දානයන්ගේ ඵලයන් තමයි දැන් මේ ලබන්නේ. සාංසාරිකව පූජා කළා වූ දානයන් තුල මේ කාරණාවන් පහ අන්තර්ගත වුණේ තිබ්බා. අඩු වැඩි වැඩියෙන් ප්‍රණීතව දන් දීලා තියෙනවා. ඒක හරි. සියතින් සකසා දන් දෙන්න ඇති. නමුත් කර්මය කර්මඵල විශ්වාසයෙන් තෙරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් ගරුත්වය දුර්වල කරගෙනයි දන් දීලා තියෙන්නේ. ඒ නිසා දන් දුන්නා, අප්‍රමාණ දානයන් පූජා කළා. ඒ නිසා නෝනා රජකම ලැබුණා, තනතුරු ලැබුණා, නිලතල ලැබුණා,
නමුත් ඒ සියල්ල ලැබුණේ ඇයි ගිය ජීවිතේ අප්‍රමාණ දන් පූජා කළා නමුත් නොනා ඒ ලැබුණු තනතුර නිදහසේ පරිහරණය කරන්න ඉඩ දෙන්නේ නැහැ මොකද අභියෝගයන් වැල නොකඩී මතුවලා එනවායි ඊට අදාළ අර සංස්කාර පිටිපස්සේ දුර්වලයි ඈ දැන් අපි නිකන් හිතන්නකෝ අපි දානයක් දෙනවා කියන්නකෝ එතකොට හොඳට බලන්න ඔය දෙන්නා වූ දානයන් තුල තෙරුවන් කෙරේ සද්ධාව තියෙනවද තෙරුවන් කෙරේ සද්ධාව තෙරුවන් කෙරේ සද්ධාව කියන්නේ පුතේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තුල මේ උතුම් චතුරාර්ය සත්‍ය පිළිබඳ තමාගේ ජීවිතය තුලින් දකින දැක්ම මේ දුකට හේතුව තෘෂ්ණාවයි දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි සියුම් කරන්න ඕනේ මම මේ දාණය දෙන්නේ මගේ තෘෂ්ණාව සියුම් කිරීම උදෙසාමයි කියලා හිතනවාද දාණේ හදනකොටම මොනතරම් ප්‍රාර්ථනා තියාගන්නවද ව්‍යාපාරික දියුණුව පවුලේ දියුණුව පවුලේ ආරක්ෂාව දුවදරුවන්ගේ අධ්‍යාපනය දුවදරුවන්ගේ අනාගතය කොයි සා බලාපොරොත්තු කන්දක් තියනවද නෝනා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව දුර්වලද නැද්ද නමුත් අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ පන්සල් යනවා දන් දෙනවා සිල් සමාදන් වෙනවා කියන කාරණා නම් ඒ ශ්‍රද්ධාව තියෙනව ඈ ඇත්ත කියන්නේ බෑ නමුත් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන්නේ නෝනා චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව ජීවිතේ දකින්න කෙනායි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තේ එනවා එයා දුකක් ඇති වෙද්දී ඒ දුකට හේතුව තෘෂ්ණාවයි කියලා එයා දැකලා මේ දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා දැකලා නැති කිරීමේ මාර්ගය පරිපූර්ණ වෙන ආකාරයෙන් නම් එයා දන් දෙන්නේ අන්න එතන ශ්‍රද්ධාව තියනවා නෝනේ එතන ශ්‍රද්ධාව ඈ එතකොට ඒ ශ්‍රද්ධාවට අදාළව ගරුත්වය තියෙන්න ඕනේ සංඝයා කෙරේ ගරුත්වය අනේ මේ සංඝයා කියන්නේ සුපටිපන්න ගුණයෙන් උජිපටිපන්න ගුණයෙන් ඥායපටිපන්න ගුණයෙන් සාමීචිපටිපන්න ගුණයෙන් අනුන පිරිසක් සංඝයා කියන්නේ යාළුවෝ නෙමෙයි ඈ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ ගිහිපින්වතුල්ලා යාළුකමටත් දන් දෙන්න එනවා නෝනා ඒක බොහොම වැරදි වැඩක් තේන්නද සංඝයාට දන් දෙන්න ඕනේ සුපටිපන්න උජිපටිපන්න ඥායපටිපන්න සාමීචිපටිපන්න ගුණයන්ගේ අර්ථවත්භාවයටයි ඒවා දැකලයි සංඝයා කියන අර්ථයට එහෙම නැතුව යාළුකමට හිතවත්කම් වලට යාළුකම් ඇති කර ගැනීම උදෙසා බැඳීම් ඇති කර ගැනීම උදෙසා දන් දෙනවා නම් සද්ධාවත් එතන නෑ ගරුත්වයත් එතන නෑ කර්මය කර්මඵල විශ්වාසයත් එතන එරුම් ගන්නුනේ එතන නෑ මොකද පුතේ ගිහි සමාජයේ එකක් පැවිදි සමාජයේ තව එකක් දැන් ගිහි සමාජයේ එකක් පැවිදි සමාජයේ තව එකක් ගිහි සමාජයේ පින්වතුන්ලාට ගිහි කෙනෙක් උපකාරයක් කළොත් ඔබේ පෙරලා යාට උපකාර කරන්න ඕනේ ගිහි සමාජයේ කෙනෙක් ඔබට ගෙදර ආහාර වේලක් කන්න ඉන්න කියලා ආරාධනා කරනවා ඔබ ආහාර වේලට යනවා ඊට පස්සේ ඔබ මොකද කරන්නේ ඔබත් ඒ ආයත නැවත ආහාර වේලකට එන්න කියලා අඬ ගහනවා ඔබ කෙනෙක්ගෙන් ණයක් ගන්නවා එයාට ණයක් ඕන විලාමට ඔබ යාට ණය පුතේ එහෙම නොකළොත් ඔබගේ ඒකේ අසත්පුරුෂ භාවයකුයි එතන නමුත් පැවිදි සමාජයේදී ඒක අදාළ නැහැ පැවිදි සමාජයේට යම් කෙනෙක් සුපටිපන්න ගුණය උජුපටිපන්න ඥායපටිපන්න සාමීජිපටිපන්න ගුණයන් අරමුණු කරගෙන සිව්පසයෙන් යම් උපකාරයක් කළා නම් නෝනා අපි අභිවාදන සීලිස්ස කියලා පින් අනුමෝදන් කළ දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කළාට පස්සේ අපි ඒ සිව්පසයෙන් තියනා උණයෙන් නිදහස් වෙලයි ඉන්නේ අපි ආයිමත් ඒවට බැඳීමක් අපි එකෙන් නිදහස් වුණා ඒ වගේම මහාකාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මම පැවිදි වෙලා දින 7කින් මට මේ ගිහි පින්වතුන්ලා පූජා කරන්නා වූ දානේ ණය මං ගෙවා දැම්මා කියලා. මොකද සුන්දර දනක් ඈ. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා සූත්‍රගත ධර්මෙදී මම පැවිදි වෙලා දින 7ක් ඇතුළත මම මේ ගිහි පින්වතුන්ලා මට පූජා කරන සිව්පසේ ණය මං ගෙවා අවසන් කළා කියලා. අයිමත් උන්වහන්සේ පින් අනුමෝදන් කරන්න අවශ්‍ය අවශ්‍යද නැද්ද? අවශ්‍ය වෙන්නේ නැහැ අපේ ස්වාමීන් වහන්ස. උන්වහන්සේ ගෙව අවසන් කළා. උන්වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. ඒ උතුම් අවබෝධයේ උදෙසා දෙන්නා වූ දාණය ආයිමත් උන්වහන්සේක වචනකින්වත් දශමකින්වත් නැය පින් දුන්නත් නැතත් නොවන. අපේ ස්වාමීන් වහන්ස පන්සිල් මල වහගෙන ඉන්න බොහෝ දෙනෙකුට ඇති වෙන ගැටලුවක් තමයි. එහෙමනම් ආර්ය මාර්ගයේ ගමන් කරන්නට උත්සාහ නොකරන මහා සංඝරත්නය නියෝජනය කරන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ කෙනෙකු සිටිනම් උන්වහන්සේ මේ ගිහි ශ්‍රාවකයාගෙන් ගන්න දාණයට ණයයිද කියන කාරණය අපේ ස්වාමීන් වහන්ස දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ විදිහට දේශනා කරද්දී දැන් කෙනෙක් මගෙන් ප්‍රශ්නයක් අහනවා ස්වාමින් වහන්සේ එතකොට
භික්ෂූන් වහන්සේ නමක් මේ උතුම් චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගන්නේ නැතුව මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණයන් කරා ගමන් කරන්නේ නැතුව, වීරිය වඩන්නේ නැතුව, ඡන්දය ඇති කරගන්නේ නැතුව, උකටලී භාවයෙන් කාමයන් තුල පංච නීවරණයන් තුල ජීවත් වෙද්දී ඒ දෙන්නා වූ දාණයට ලැබෙන්නා වූ ඵලය මොකද්ද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි දුස්සීල භාවයෙන් නම් අපි දන් වළඳන්නේ ඒ වළඳන්නේ අපි ආහාරයක් නෙමේ ගිනි ගුලියක් කියලා. ඒ වළඳන්නේ අපි ගිලම්පස කෝප්පයක් නෙමේ යෝධිය කෝප්පයක් කියලා. සුන්දර ධර්මය බුදුරජාණන් වහන්සේ අපිට ඒව දේශනා කළා තියෙනවා. ඒ නිසා නිරේතුරුවම ගිහි පින්වතුන්ලා දක්ෂ විය යුතුයි සංඝයා සමග ඇසුරු කිරීමේදී බොහොම පරිස්සම් වෙන්නවා. අපිට පේනවා සංඝයා සමග ඇසුරු කිරීමේදී ගොඩාක් අය බලවත් අකුසල් සිද්ධ කරගන්නවා නොදන්නා භාවය නිසා නෙමෙයි නෝනා තෘෂ්ණාවේ වැඩි භාවය නිසා. ගිහි පින්වතුන්ලා ඉන්නවා. දැන් ගිහි පින්වතුන්ලා යම් ශේෂ්ත්‍රයකින් ජනප්‍රිය භාවයට පත් වෙනවා. ජනප්‍රිය භාවය එක දවසෙන් එන්නේ නැහෙනේ නේද? අපි කියමු ගමේ කෙනෙක් සමාජ සේවය කළා, පන්සලේ වැඩ කළා, ජනප්‍රිය වෙලා ප්‍රාදේශීය සභාවට ගිහිලා, පළාත් සභාවට ගිහිලා, මන්ත්‍රී වෙලා, ඇමති වෙලා ප්‍රමාණිකූලව යා ජනප්‍රිය භාවයේ උඩටම එනවා. මාධ්‍ය ශේෂ්ත්‍රයේ කෙනෙක් කටයුතු කළා, ඒ මාධ්‍ය ශේෂ්ත්‍රය තුලින් ජනතාව අතරට ගිහිල්ලා, යා පාර්ලිමේන්තුවට ගිහිල්ලා, එයා ඉහළට එනවා. ඒ පුතේ ගිහි සමාජයේ එයා තමන්ගේ ජනප්‍රියභාවය වැඩි වෙන්න තව තව ඒ ජනප්‍රියභාවය උදෙසා යා සමාජශීලීව සමාජගත වෙනවා. ඒක ගිහි සමාජයේ අර්ථය. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින්ට ඒකයිති නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමන්ගේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණයෙන්, ඒ වගේම විශේෂයෙන්ම සාමීචිපටිපන්න ගුණයෙන් ජනප්‍රියභාවයක් අත්කරගත්තට පස්සේ ඒ ජනප්‍රියභාවය තුල උන්වහන්සේ වෙත පැවරෙන වගකීමක් තියෙනවා. ඒ ජනප්‍රිය භාවය තුලින් පැවරෙන වගකීම තමයි ජනප්‍රිය භාවය තව තව හොයාගෙන යන්න නෙමෙයි, තමාගේ ජනප්‍රිය භාවය තුලින් මේ ශාසන අර්ථයන් ශක්තිමත් කරලා දෙන්න. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආත්ම ගරුත්වය ශක්තිමත් කරලා තියන්න, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව ශක්තිමත් කරලා තියන්න. එම නැතුව රැල්ලේ සාදුකාර හඬට යෑම නෙමෙයි. මොකද උන්වහන්සේ ගොලා ජනප්‍රිය වුණා. දැන් සංඝයා ජනප්‍රිය වුණාට පස්සේ සංඝයාට තියෙන තුඹසස්සට තව තව යන්නයි. අහිමත් තුඹසෙන් එළියට එන්නේ නෙමෙයි ඈ. ඒ තුඹසෙන් එළියට යන්නේ ගිහි සමාජයේ සංඝයා ජනප්‍රිය භාවයට පත් වුණා නම් සංඝයා තුල තියෙන ඊළඟ අර්ථය තමයි ඒ ජනප්‍රිය භාවය උපයෝගී කරගෙන සංඝයා ශාසනිතමත් කරන්න. මේ උතුම් සංඝයා කියන අර්ථය ශක්තිමත් කරන්න. මේ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලේ අර්ථය ශක්තිමත් කරලා ලෝකෙට දෙන්න. මේ උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණයන්, සාමීචිපටිපන්න ගුණයන් තුලින් ශාසනය ශක්තිමත් කරනවා කියන තැනට. ඒතර පුතේ ගිහි සමාජයයි පැවිදි සමාජයයි අතර අහසයි පොළොවයි වගේ වෙනසක් තියෙනවා. ඒ නිසා නිරේතුරුවම පින්කමක් කරද්දී, දානයක් පූජා කරද්දී තෙරුවන් කෙරේ සද්ධාව, තෙරුවන් කෙරේ ගරුත්වය මුල් වෙන්න ඕනේ නෝනා. අද හුඟක් වෙලාවට තෙරුවන් කෙරේ ගරුත්වය සද්ධාව කියන කාරණේ නෑ. මොකද හිතවත්කමට, යාළුකමට, ප්‍රභූකමට, ප්‍රභූකමටත් දන් දෙනවා ගිහිල්ලා. අනේ සමහර ප්‍රභූන් ඉදිරියේ හාමුදුරුවොත් දෙකට නැවෙනවා. තේන්නාද? සංඝයා කියන අර්ථයත් අපි දුර්වල කරගන්නවා. එතකොට ඒ තුලින් ගිහි පින්වතුන්ලාගේ සද්ධාව ගරුත්වය දුර්වල වෙලා යනවා. කර්මයේ කර්මඵල විශ්වාසයත් දුර්වල වෙලා යනවා. නමුත් ප්‍රණීතව දානි තියෙනවා. සකසා දානි තියෙනවා. ඒ දෙක තියෙනවා. නමුත් මේ තුන නිරේතුරුවම අපි දුර්වලභාවයන්ට පත් කරගන්නවා. ඒ දුර්වලභාවයේ විපාකයන් අද මොකද්ද වෙලා තියෙන්නේ නෝනා? බලන්නකෝ, කෝටිපති මහත්තුරු ගෙවල් වලින් එළියට බහින්න නැතුව ගෙවල් ඇතුළටලා ඉන්නවා. කෝටිපති මහත්තුරු තමන්ගේ අතේ සල්ලි ටික වියදම් කරන්න බැරුව, කාමච්ඡන්දයන් වියදම් කරන්න බැලුව ගෙවල් ඇතුළට කොටු වෙලා, හෝටල් වලට කොටු වෙලා, නැත්තම් විදේශගත වෙලා ඉන්නවා. ඇයි නෝනා? ලැබුණා. නමුත් ලැබුණාට නිදහසේ භුක්ති විඳින්න අවස්ථාව දෙන්නේ සුන්දර ධර්ම මේවා. කොතනකවත් වැරදි නෑ. වැරදි නම් පුතේ මම මේ වගේ සුන්දරව මේ අදහස් ප්‍රකාශ කරන්නේ නෑනේ නේද? අපි සුන්දරව මේ වගේ අදහස් ප්‍රකාශ කරන්නේ වැරද්දක් පේන තැනක් නෑ පුතේ. ඒ තරමටම මේ ලෝකය නිවැරදි. බුදුරජාණන් වහන්සේ කිව්වනම් ලෝකය කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයෙන් රාහුල, ඔබට මේ ලෝකයේ තුල ගිහිල්ලා නම් ගැලවීමක් නෑ, සැනසෙල්ලක් නෑ. එන්න රාහුල, මං ඔබට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම දායාද දෙන්නම් කියලා දුන්නනම් නෝනා, ආයිමත් ඒ වචනෙට අභියෝග කරන්න, ඒ වචනෙට පිටින් එක වචනයක් කතා කරන්න අර්ථයක් මේ ලෝක ධාතුව තුල නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, ඔබ ලෝකෙට කැමති නම්
ඔබ තවත් මේ කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවය පිළි අරගන්න නැතුව ඔබ ඉදිරියට මේ ලෝකේ යන්න හදනවා නම් මං ඔබට එපා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔබට එපා කිව්වෙත් නැහැ. ඔබ එහෙම යන්න ලෑස්ති වෙනවා නම් කරුණා කරලා ඔබ ධර්මයේ ආරක්ෂාව ජීවිතයට එකතු කරගන්න. ධර්මයේ ආරක්ෂාව ජීවිතයට එකතු කරගන්න එහෙම එකතු කරගත්තොත් ඔබ අනාගතේ මීට වඩා අකුසලේ කළු යක්කු විසින් ඔබව බිලිගනීවි. ඔබව බිලිගනීවි. ඒකයිමත් වලක් බෑ. ඒ නිසා මාර්ග දෙකක් ඔන්න පැහැදිලිව බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. එකක් මේ කොරෝනා අකුසලේ යටපත් කරගෙන ධර්මයේ ශක්තිය තුලින් ඔබ නැගී හිටලා නැවතත් ඔබ ගොඩ නැගෙන්න. ඔබ සංවර්ධනය වෙන්න. ඔබ ආර්ථික අතින් ශක්තිමත් වෙන්න රට ආර්ථික අතින් ශක්තියක් කරා යන්න බිය නැතුව කෙලින් මතු වෙලා. අනිත් පැත්තෙන් ඔබට තේරෙනවා නම් දෙයියනේ කොහොම නැගී සිටියත් ඒ නැගී සිටින්නේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකයක් තුලයි කියලා නිදහස තියෙනවා ඔබට සුන්දරව උතුම් පැවිදි උපසම්පදාවන් ලබලා එහෙම නැත්නම් ගිහි ජීවිතයේ තුල ඉඳලා මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් මාර්ගයන් තුලින් පුතේ ඔබට මේ ප්‍රශ්නය සදහටම විසඳ ගන්න ඈ දැන් මාර්ග දෙකක් තියෙනවා ඈ කැමැති පැත්තකට යන්න කැමැති පැත්තකට යන්න මේ පැත්තෙන් යනවා නම් ලෞකික පැත්තෙන් යනවා නම් ලෞකික සැප සොයාගෙන ඔබට තව යන්න ඕනේ නම් කරුණා කරලා ධර්මයේ ආරක්ෂාව යොදා ගන්න කරන පින්කම් තෙරුවන් කෙරේ සද්ධාව තෙරුවන් කෙරේ ගරුත්වය කේන්ති ගන්න යන්න එපා තෘෂ්ණාව ඇති කර ගන්න යන්න එපා තේන්නාද ඕවා සමාජය තුල අප්‍රමාණ තියෙනවා මට නම් නෝනා පොත් ලියන්න පුළුවන් ඕවා ගැන අහිංසක දායකින්ගේ කේන්ති ගැනීම ඕවා ගැටීම් ගැන පොත් ලියන්න පුළුවන් ඒ තරටම මම සමාජය තුල දැකලා තිනවා ඒයි දකින්නේ සංඝයා සංඝයාත උරුම ධර්මයන් තුල දකින්නේ නැහැ ගිහි පින්වතුන්ලාගේ ඇසුර ආකාරයෙන් සංඝයාත ඇසුරු කරන්න උත්සාහ ගන්නවා. එහේ යාලුකම් අපිනුත් බලාපොරොත්තු වෙනවා. දෙයියනේ මේ සංඝයා කියන්නේ පුතේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලෙයි නට දෙනාගෙන් එක්කෙනෙක්. ඒ ශ්‍රේෂ්ඨම පුද්ගලෙයි නට දෙනා අතර පුතේ මහා බ්‍රහ්මයායේ අට දෙනාට අයිති නැහැ. සක්විති රජ කෙනෙක් ඒ අට දෙනාට අයිති නැහැ. සක්‍ර දෙවියන්නේ අට දෙනාට අයිති නැහැ ඊට වඩා ශ්‍රේෂ්ඨ අර්ථයක් සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමිචිපටිපන්න ගුණය තුල තියෙන්නේ එතකොට මේ සංඝයා කියන්නේ පින්කෙතක් මේ ලෝක ධාතුවේ අඩුම දෙයක් වැය කරලා වැඩිම අස්වැන්නක් ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨම පින්කෙත සංඝයා අඩුම දෙයක් වගා කරලා වැඩිම අස්වැන්නක් ගන්න පුළුවන් ඉඳුල් බත්කට පූජා කරලා අනුරුද්ධ මහරහතන් වහන්සේට තමන් අතින් ඉඳුල් නුන බත්තික පූජා කරලා පුතේ කල්ප ගානක සස්ත්‍රීක දිව්‍ය සැප ලැබපු මිනිස්සු අතීතේ හිටියා ඉඳුල් බත්තිකෙන් කල්ප ගානක් අප්‍රමාණ සැප ලැබුවා නෝන ඒ වගේම මේ සංඝයා කියන්නේ දෙවියන් බ්‍රහ්මයින් වන්දනා කරන පිරිසක් නෝනා. එවන් පිරිසකගෙන් ආයිමත් ගිහි ආලුකම් බලාපොරොත්තු වෙන්න එපා පුතේ ඔබලා බලවත් ආකාරයෙන් අකුසල් වලට කොටු වෙනවා. ඒ කොටුවිල්ලයි අපි මේ දකින්නේ. දරුව අපි බියෙන් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට එක දශමයක බියක් අපි තුල නැහැ. නමුත් පුතේ සමාජය තුල වසංගතයක් තියෙනවා. මම දවසකට සැරයක් පේයාව කෝප්පයක් වළදෙනවා ආයුර්වේද සංස්ථාවේ පේයාව කෝප්පයක් මටත් කවුරු හරි මේ බෙහෙත ගන්න කියලා සුවන්නේ මේක හොඳයි කිව්වොත් මමත් ඒකත් වළදෙනවා පුතේ ඒක සාමාන්‍ය දෙයක් නමුත් බියක් කියන කාරණයක් අපි තුල සකස් වෙන්නේ පුතේ බියක් සකස් වෙන්නේ නැත්තේ ඇයි බියක් සකස් වෙන්නේ නැත්තේ ඇයි ඈ අසරණ භාවයට පත් වෙන්නේ නැත්තේ ඇයි සංඝයා කියන බලය තුල අපි ජීවත් වෙන්නේ පුතේ සංසාරේ අපි දානයක් පූජා කළා නම් සංසාරේ අපි සිව්පසය පූජා කළා නම් තෙරුවන් කෙරේ සද්ධා වෙතන තිබ්බා තෙරුවන් කෙරේ ගරුත්වය එතන තිබ්බා කර්මයේ කර්මඵල විශ්වාසය එතන තිබ්බා ඒක සියතින් සකසා අපි ප්‍රණීතව දීලා තිනවා ආයිමත් නොනා ඒක හොයන්න අවශ්‍යතාවය අපි ඔප්පු කරලා තිනවා බුදුරයන් වහන්සේගේ ශ්‍රාවකය ශ්‍රාවකෙයින් ඔප්පු කරලා තිනවා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ මුළු ලෝකයටම ඔප්පු කළා යසෝදරා උත්තමාවිය මුළු ලෝකෙටම ඔප්පු කළා මුගලන් මහෝත්තමයාණන් වහන්සේ මුළු ලෝකෙටම ඔප්පු කළා නෝනා අර සිව්පසය දාණය ලැබීමටින් අග්‍රම තැනටපත් වෙච්ච සීවලී මහෝත්තමයාණන් වහන්සේ ලෝකෙට ප්‍රකට කළා මොකද්ද ඒ ප්‍රකට කළේ උන් වහන්සේලාගේ ආයුෂ වර්ණය සැපය බලයට අභියෝග කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝක ධාතුව තුල නැහැ උන් වහන්සේලාගේ ආයුෂ වර්ණය සැපයට අභියෝග කරන්න පුළුවන් තමන්ගේම අතීතයෙන් එන්නා වූ අකුසලයකට පමණයි නෝනා සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ සතු බලය
අභියෝග කරන්න කාටවත් පුළුවන්කමක් ලැබුණේ නැහැ. වසවර්ති මාරයාටවත් සාරිපුත්ත මහෝත්තම ආනන් වහන්සේ සතු බලයට අභියෝග කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඇයි ඒ? ඒ බලය උන්වහන්සේ ගොඩනගාගත්තේ පටිච්ච සමුප්පන්නව පූජා කළා වූ දානයන් තුල තෙරුවන් කෙරෙහි සද්ධාව, ගරුත්වය, කර්මයේ කර්මඵල විශ්වාසය ප්‍රණීතව සකසා දන් දීමේ ශක්තිය තිබ්බා නෝනා. ඒ වගේම මේ ජීවිතයේ උතුම් ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය, ආර්ය ඥාන දර්ශනයන් තිබ්බා. ඒ බලයට අභියෝග කරන්න වසවර්ති මාරයාටවත් පුළුවන්කමක් ලැබුණේ. ඒ බලයට අභියෝග කළේ උන්වහන්සේගේ අතීත සංස්කාරයන්ට අදාළව ජාති ජරා ව්‍යාධි මරණයන්මයි. ඒ නිසා දරුවෝ ඔබ කැමති ලෝකයේ තුල ඉස්සරහට යන්න නම් ඔබ මේ ලෝකයේ කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවය තාම පිළිගන්න අකමැති නම් තරහ වෙන්න එපා. මේම කිව්වට සද්ධාවේ දුර්වලභාවයක්, සද්ධාවේ දුර්වලභාවයක්. ඒක තේරුම් ගන්න ඕනේ. කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයේ යථා ස්වභාවය දැකලා සාරිපුත්ත මහරහතන් වහන්සේ උපතිස්ස දරුව හැටියට කෝටි ගණනක් ධනය දාලා ආවේ නෝනා. මේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකයේ ස්වභාවය දැකලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත්තා වූ සද්ධාව තුලින්මයි අර පිප්පලි බද්ධ කාපිලානා අර සුන්දර කෝටිපති ජීවිත දාලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන චිත්තය තුල ඇති කරගත්තා වූ සද්ධාව නිසායි අරසා කෝටි ගානක් ධනය දාලා උතුම් පැවිදි උපසම්පදාවන් සාක්ෂාත් කළේ. අර අනුරුද්ධ කුමාරයා කවදාක්වත් සිටු මන්දිරයෙන් පහළට ඇවිල්ලා තිබෙන්නේ නැහැ. එයා ඇල්හාලේ බත් කනවා. නමුත් මේ ඇල්හාලේ බත් එන්නේ කොහෙන්ද කියලා එයා කවදාක්වත් දන්නේ නැහැ. ඒසා සුන්දර ජීවිතයක් ගත කළා. එවන් සුන්දර ජීවිත අතහැරලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දැක්මෙන් සද්ධාව ඇති කරගෙන උතුම් පැවිදි උපසම්පදාවන් සාක්ෂාත් කළා. එනන් නොනා යමෙක් තාම පිළිගන්න අකමැති නම් මේ ලෝකය කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයෙන් යුක්තයි කියලා පිළිගන්න අකමැති නම් ඒ ලෝකයේ තවත් කැමැත්තෙන් බදා ගන්න, අල්ලා ගන්න, ඒ තුල බැස තුල läග ගන්න සහ ගන්නවා නම් ඒක සද්ධාවේ දුර්වලභාවයක්. සද්ධාවේ දුර්වලභාවයක් නොවේ කිව්වොත් මං අර සාරිපුත්ත මහෝත්තම ආනන් වහන්සේලාගේ ගිහි ජීවිත රගෞරව කළා වෙනවා. මං අර මුගලන් මහෝත්තම ආනන් වහන්සේගේ, අනුරුද්ධ මහෝත්තම ආනන් වහන්සේගේ ගිහි ජීවිතවලට අගෞරව කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ සුන්දර ගිහි ජීවිත මේසා සුන්දර සැප සම්පත් අත්හැරලා බුදුරජාණන් වහන්සේ කියන අර්ථය ජීවිතයට එකතු කරගෙන චතුරාර්ය සත්‍ය අර්ථය එකතු කරගෙන ඒ සියලු සම්පත් අතහැරියේ එතනයි සද්ධාව නොනා. ඒ නිසා තේරුම් ගන්න කොරෝනාවෙන් මුළු ලෝකේම කොරෝනා අකුසලයෙන් වැළපෙද්දී නොනා ආගම් සිය ගානක් ලෝකේ තියෙනවා. ඒකම ආගමකවත් දුක ඇති වෙන්නේ තෘෂ්ණාව නිසායි කියලා කියලා නැහැ නෝනා. ඒකම ආගමකත් දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා කියලා නැහැ. ඒකම ආගමකමත් දුක නැති කිරීමේ මාර්ගයක් දේශනා කරලා නැහැ නෝනා. ඒකම ආගමකවත් සාස්තුන් වහන්සේ නමක් මේ ලෝකය කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන ස්කන්ධයයි. මේ ලෝකයේ සැබෑ ස්වභාවය කැඩෙන බිඳෙන විසිරෙන ස්වභාවයයි කියලා කිසිම සාස්තුන් වහන්සේ කෙනෙක් කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ පමණයි කියලා තියෙන්නේ. මේ ලෝකය කියන්නේ මායා, මේ ලෝකය කියන්නේ දුක කියලා බුදුරජාණන් වහන්සේ පමණයි කියලා තියෙන්නේ. එහෙනම් මේ කොරෝනාව විපාක දෙන මේ අසුන්දර ලෝකේ බුදුරජාණන් වහන්සේගෙන් තොර ධර්මයක් ජීවමානව නැහැ. බුදුරජාණන් වහන්සේගේ සාස්තු භාවයෙන් තොර සාස්තුන් වහන්සේ නමක් අර්ථයක් අපිට පෙන්වන්න තැනක් නැ නෝනා. එනම් මේසා සුන්දර ධර්මයේ අර්ථයන් ඒහි පස්සිකව බබලනවා. ඒහි පස්සිකව බබලන මොන ආගමකද මොන ධර්මයකද මෙවැනි ධර්මයක් කියලා තියෙන්නේ? මේ රූපය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. මේ වේදනාව කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. අපිට පේනවා වේදනාවෝ කැඩෙන, බිඳෙන, විසිරෙන ආකාරය. තමන්ගේ සුන්දර සාම් පුරුෂයා ලෙඩ ඇඳේ ඔක්සිජන් ගහලා පෙනිපෙනි මරණයට යනවා නෝනලා බිරිඳලා දකිනවා. තමන්ගේ පෙම්වතා පෙනිපෙනි මරණයට පත්වෙනවා තමන්ගේ පෙම්වතිය දකිනවා. තමන්ගේ අම්මා තාත්තා පෙනිපෙනි මරණයට පත්වෙනවා තමන්ගේ දරුවෝ දකිනවා. මොකද්ද මේ දකින්නේ?
රූපය ඇසුරෙන් සකස් වෙන වේදනාව කැඩෙමින් බිදෙමින් විසිරෙමින් පටිච්ච සමුප්පන්නව නැවත නැවතත් රූපයන් කරාම ගමන් කරනවා පිංගතුනි ධර්මයේහි පස්සික ගුණය ලෞතරා බුදුරජාණන් වහන්සේ මේ දකින්නේ ලෞතරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි මේ දකින්නේ ඒ අතීත උතුම් සංඝ රත්නය සියලු සම්පත් හැරදාලා මේ උතුම් සංඝ සමාජයේ පැවිදි වුණා වූ සැබෑ අර්ථයයි අපි මේ දකින්නේ අපි ස්වාමීන් වහන්සේ මේ පවතින වූ පරිසරය ස්වාමින්ද්‍රයන්න් වහන්සේලා මුණ ගැහිලා ඒ අවශ්‍ය කාරණා කටයුතු කරන්නට බොහෝ දිනකට අවස්ථාව නැහැ අපේ ස්වාමීන් වහන්සේ කුමක්ද අප කළ යුත්තේ මෙහෙමයි දරුවෝ ඒකත් හේතුඵල ධර්මයක් මොකද්ද හේතුඵල ධර්මය අතීතේ අපි පූජා කළා වූ දානයන්ගේ දුර්වලභාවයන් නිසාම අපිට මේ වෙලාවේ අතින් සකසා පූජා කරන්න ඒ தත්ත්වය අහිමි කරලයි තියෙන්නේ ඒ වගේම සංගයාගේ තකුසල් සංස්කාර සංගයාට සිද්ධ වෙනවාද පන්සලේ තියෙන දානශාලාවට නැත්තම් කුස්සියොල්ට ගිහිල්ලා එක කැපකරුවන් එක කැපකරුවන් ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ නැත්තම් ස්වාමින්වහන්සේලා මේවා සකස් කරගන්න ඕනේ දායකින්ට කියලා පිළි අරගෙන ඒ වගේම අවශ්‍ය ආකාරයෙන් දන් පෙන් ලැබෙන්නේ නැහැ අපිට පේනවා උංගාක් ස්වාමින්වහන්සේලාට දන් පූජා මේ දවස්වල ලැබෙන ආහාර දුර්වලයි තේනයි ඇයි දුර්වල ගම්වල ඉන්න පින්වතුන්ලාට ආර්ථික ශක්තිය නැහැ නමුත් දානේ දුර්වලයි කියන්නේ පුතේ ස්වාමින්වහන්සේලා කුසගින්නේ නැහැ මේක තේරුම් ගන්න ඕනේ තේනද දැන් මේ දවස්වල අපිට ලැබෙන පින්ඩපාතේ බොහොම සැහැල්ලුයි දැන් කොරෝනාව නැති කාලේ අපේ පාත්‍රවලට වැඩියෙන්ම ලැබෙන්නේ පුසේ දානේ නාමයෙන් වසවිස මොකද්ද ලැබෙන්නේ දානේ නාමයෙන් වසවිස හරිද ඒ කියන්නේ පුතේ ඔක්කොම කඩවල් වලින් ගන්නේ සුදුසු දෙයි නුසුදුසු දෙයි තේරුමක් නැති දේවලුයි අපිට ගැළපෙන දේත් නොගැළපෙන දේත් ඔක්කොම ලැබෙනවා තේන කඩේට ගියා ඕනතරම් තියෙනවා සල්ලිත් තියෙනවා ගෙනල්ලා පූජා කරනවා නමුත් දැන් ඒක වෙන්නේ දැන් පුතේ සෑම දානකදීම අපිට ලැබෙන්නේ ගෙවත්තේම තියෙන ආහාර ටික ඒ නිසාම පුතේ වසවිස වලින් තොරව දානේ ලබා ගැනීමේ වාසනාවක් මේ දවස්වල අපිට තියෙනවා ඇත්ත කියන්නෝනේ වසවිස වලින් තොරව මොකද ඕනෑම ගෙදරක දැන් කඩවල් වහලා ඕනෑම ගම්වල ඒ ගෙවත්තේ තියෙන වැව් පිටියේ තියෙන ඒ එළවලු ටික පළතුරු ටික ඒවා ටික තමයි පුතේ දැන් අපිට දැන් කවුරු හරි අපිට peer කෑල්ලක් පූජා කරනවා නම් දානෙට පුතේ අර පූජා කරන්න අර ලොකු අඹ ගෙඩියක් තරම් peer ගෙඩියකින් කෑල්ලක් නේ නේද දැන් එහෙම නේ දැන් අර වැලි peer ඔක්කොම ගමේ තියෙන ಜಾති ටික දැන් ගෙනල්ලා පූජා කරනවා තේන්න එතකොට පුතේ ඒක අපි දකින්නේ අනේ මේ කොරෝනා විසින් අපිට ඇති කළා වූ යහපත් ප්‍රතිඵලයක් හැටියට එහෙම නැත්නම් පාත්‍රයේ තියෙන චොකලට්ුයි චීසුයි අරවයි බඩෙන් ගත්ත ඔක්කොම ගෙනල්ලා පුරවලා ඒ දානෙ පුතේ අහිත කර දානයක්මයි නමුත් ඔබ ඇහුවා වූ ප්‍රශ්නේදී සාමින් වහන්සේලාට මේ මොහොතේ දානේ දුර්වලභාවයන් සකස් වෙනවා පුතේ මේ ඒක කොරෝනාවට බාර දෙන්න එපා ඈ කොරෝනාවට බාර දුන්නොත් අපිට ඒක නිවැරදි වෙන්නත් බෑ ඈ සංඝයාට ලැබෙන්නා වූ දානේ දුර්වලභාවයන් සංඝයා ලබන්නේ සංඝයාගේ අකුසල් විපාකයන් නිසා ඒක තේරුම් ගන්න ඕනේ සංඝයාගේ අකුසල් විපාකයන් නිසා ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ දානේ දුර්වලභාවයන් කොයිසම් සකස් වුණත් අපේ ප්‍රාතිමෝක්ෂයේ දුර්වලභාවයන් නම් ඇති කරගන්න යන්න එපා. අපේ සාමනීර සීලේ දුර්වලභාවයන් ඇති කරගන්න යන්න එපා. අනිත් එක විශේෂ අවස්ථාවක් මේක උතුම් වස්සානීය කාලේ. ඒ නිසා මේ වස්සානීය තුල අපි විශේෂ ශිල්පද කීපයක් වැඩිපුර ආරක්ෂා කරන කාලේ. ඒ නිසා අපේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීජිපටිපන්න ගුණයන් ශක්තිමත් කරගත යුතු කාලයක්. මම දැන් කුටියෙන් බැහැරට ඇවිල්ලා තියෙන්නේ මං දවස් 7ක් ඇතුළත මං කුටියට නැවත පැමිණෙනවා කියන අදිෂ්ඨානය ඇතුවයි මං එළියට ආවේ. ඒ අදිෂ්ඨානය මට සෑම මොහොතකම දැන් සිහිපත් වෙනවා. මේ කියද්දිත් මට සිහිපත් වෙනවා මං දින 7ක් ඇතුළත කුටියට යන්න ඕනේ කියලා. මම ඊයේ රෑ තමයි කොළඹට ආවේ. දැන් හෙට උදේ වෙනකොට මං මෙතනින් පිට වෙනවා. මට ඕන නම් තව වැඩිපුර දවසක් ඉන්න. නමුත් මං ඒ දවසවත් ගන්නෙ නෑ. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ වස් සීලයට තව තව ශක්තියක් අපේ ජීවිත තුලින් සකස් කරලා දෙන්න. එනිසා මේ මොහොත සංගයා වඩාත් ශක්තිමත්ව සිටිය යුතු මොහොතක්. එනිසා දානේ දුර්වලභාවයන් තියෙනවා, කොරෝනා ප්‍රශ්න තියෙනවා. එනිසා ඒ වාතියෙද්දී අපි කාමච්ඡන්දයන් පැත්තට යොමු වුණොත්, එහෙම නැත්නම් එලෝලු කොටුවවන්න වෙන වෙන දේවල් වලට යොමු වුණොත්, එහෙම නැත්නම් දුරකතනේ අතේ තියාගෙන අර දුරකතනේ තුල ඒ දේවල් වලට ගිහිල්ලා කාමච්ඡන්දයන් පැත්තට හිත වඩා ගන්න ගියොත් අපිට මීට වඩා බලවත් අනතුරු මීට වඩා දානේ දුර්වලතාවයන් අනාගත ලෝකයේ තුල සකස් වෙන්න පුළුවන්. මොකද අකුසලයක් විපාක දෙන්නේ තවත් අකුසල් අපිට සිද්ධ කරලා දෙන්න. ඒ නිසා මේ මොහොතේ විපාක දෙන්නේ අකුසලයක්
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කර්මය විපාක දෙන හැටි හිතන්න එපා කියලා හේතු හිතන්න එපා කියලා ඒක හිතන්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණක්මයි ඒක දකින්න පුළුවන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකට පමණක්මයි ඒ නිසා මේ මොහොත ඔබ දකින්න අපිම කරගත්තා වූ අකුසල් සංස්කාරයන් විපාකෙට එන මොහොතක් කියලා අපි දකින්න අනේ දැකලා සුන්දර මාර්ගයක් තියෙනවා අකුසලයෙන් මිදෙන මාර්ගය සුන්දර මාර්ගයක් තියෙනවා කුසලය මතු කරගන්න මාර්ගය එනිසා ඒ සුන්දර මාර්ගයට අවතීර්ණ වෙන්න ඒ සුන්දර මාර්ගයට අවතීර්ණ වෙන්න කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න නුවණින් මෙනෙහි කරන්න එහෙම මෙනෙහි කරලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් තුලින් මේ උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගය මතු කරන්න මේ උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගය මතු කරලා සම්මා දිට්ඨියේ ශක්තිය ජීවිතයට එකතු කරගන්න සම්මා දිට්ඨියේ අර්ථයන් ජීවිතයට එකතු කරගත්ත කෙනා නෝනා අපි දකින්නත් පින්කම් කරද්දි කොයිසා තෘෂ්ණාවක් පින්වතුන්ලා කොයිසා සංස්කාර කෙරේ තෘෂ්ණාවකින්ද සිද්ධ කරන්න කියලා නෝනා එතකොට එහෙම කරද්දිම අපි තුල සම්මා සංකප්පයන් වැඩිලා නැහැ සම්මා සංකප්පයන් වැඩෙන්නේ නැත්teyයි අපි සම්මා දිට්ඨියේ ශක්තිමත් වෙලා අපි මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය අපි දකින්නේ නැහැ. නමුත් සිල්පද පහ හොඳින් තියෙනවා. ඒක හරි. සීලයේ ශක්තිමත්. නමුත් සීලයේ ශක්තිමත් වුණත් ඒ සීලය ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය කරලා නැහැ. ඒ නිසාම සම්මා සමාධියක් කරා අපි කරන්නා වූ පින්කම් අපිව අරන් යන්නේ නැහැ. මම මේක ගිය පන්සිල් මළුවේත් මතක් කළා. ඒ නිසා නිරතුරුව දක්ෂ වෙන්න තමාගේ හිසට තමාගේ අතමයි සෙවණැල්ල බුදුරජාණන් වහන්සේට පුළුවන් මාර්ගය කියලා දෙන්න විතරයි මම මේ මොහොතේ සැනසෙල්ලෙන් ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සාස්තු භාවයේ තුල චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කර ගැනීම නිසාමයි ඒ සැනසෙල්ල මං බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ කැටියට මේ මොහොතේ ජීවත් වෙනවා ඒ නිසා මගේ ජීවිතය තුලින් සිදු කරන සෑම කටයුත්තකදීම නිරතුරුවම අවධානය යොමු කරන්නේ තෘෂ්ණාව කියන කාරණේටයි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මොකද අපිටත් ගිහි ජීවිතයක් තිබ්බනේ නෝනා ඒ ගිහි ජීවිතේ අපි ආපු තැනක් තියෙනවනේ නේද මං ඕක පන්සිල් මළුවෙන් අප්‍රමාණ කිව්වා මං ගමේ පාර වෙන තැනකට කොහාටවත් ගිහින් නැහැ මම ගිහිල්ලා නැහැ යන කෙනාට කිට මං දොස් කියනෝ නෙමෙයි ඒතර අවසානේ වෙලා තියෙන්නේ පුතේ අපි කෙරෙයි ඒ තෘෂ්ණාවන් තිබිලා නැහැ ඒසා සියුම් ගමනක් අපි ඇවිල්ලා තියෙනවා ඒසා සියුම් ගමනක් අපි ඇවිල්ලා තියෙන්නේ ඇයි සංසාරේ ඒ උතුම් ගුණයන් අපි ජීවිතේට පුහුණු කරලා තියෙනවා ඉතින් එහෙනම් දරුවෝ මේ තෘෂ්ණාව කියන කාරණේ හොඳට සිහියට නගා ගන්න එහෙනම් මොකද තෘෂ්ණාවයි දුක හදන්නේ මොකද සැපේට හැදුවත් දුකට හැදුවත් භවයේ සකස් කරලා දෙන තෘෂ්ණාව නමුත් ඒක සැපේට වෙන්න පුළුවන් නැපොත් අපි දන්නවා සැපේ කියන්නේ තනිත්ව සංස්කාරයක් කියලා ඒ නිසා නිරේතුරුවම නොනා මේ විපාක දෙන්නේ අකුසලයක් කවුරුත් කරගත්ත දෙයක් නෙමේ අපිම කරගත්ත දෙයක් අනේ ඒ නිසා හැකිතාක් පින්කම් කරන්න රටවටේ අමින් පින්කම් කරන්න නමුත් තෘෂ්ණාව කියන කාරණය ගැන පරිස්සම් වෙන්න අපේ සමින්වහන්ස මේ කාරණයත් ඔබවහන්සේගෙන් පැහැදිලි කරගන්නට අවශ්‍යයි මේ වසංගත තත්ත්වය නිසා පීඩාවට පත් වෙලා සිටින බහුතරයක් ජනතාව අපේ සමින්වහන්ස විවිධ පුද්ගලයන් නිසා දේශ සහගත තත්ත්වයට පත් වෙලා සිටිනවා රටේ පාලක පන්තිය ප්‍රභූ පන්තිය අනිකුත් අවශේෂ පුද්ගලයෝ ඒ අයගේ ක්‍රියාකාරකම් මේ දේවල් එක්ක බහුතරයක් ජනතාව ගැටෙනවා දේශ සහගත සිතුවිලිත් එක්ක තමයි ජීවත් වෙන්නේ මේ දේශ සහගත සිතුවිලිමයි අපේ ස්වාමීන් වහන්ස පරිසරයට මුදා හැරෙන්නේ ඔබ වහන්සේලා අපිට මතක් කරන්නේ මෛත්‍රී සහගත සිතුවිලි මේ විශ්වයට මුදා හැරෙන්න කියලා නමුත් එය සිද්ධ වෙන්නේ නැහැ අපේ ස්වාමීන් වහන්ස මේ තුලින් සිද්ධ වෙන්නේ තව තවත් විශාල අවඩක්මයි නේද පවතිනා වූ අසංගත තත්වය අඩු කරගන්න මිනිසුන්ගේ මේ ක්‍රියාකාරකම් බාධාවක් වෙනවා නේද අපේ ස්වාමීන් වහන්ස මේමයි පුතේ අපිට බුදුරජාන් වහන්සේගේ මහා සංඝරත්නය හැටියට දරුවෝ මතක් කළානේ පාලකයන් මේ අත්විඳින්නා වූ අභියෝගයනුත් ධර්මයන් ඒගොල්ලෝ තෙරුවන් කෙරේ සද්ධාවෙන් ගරුත්වයෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් සියතින් සකසා ප්‍රණීතව දන් පූජා කිරීමේදී ඇති වුණා වූ දුර්වලතාවයන්ගේ විපාකයන් එනවා ඒ නිසා ජයග්‍රහණය ලබනවා නමුත් ලබන්නා වූ ජයග්‍රහණය නිදහසේ භුක්ති විඳින්න දෙන්නේ අභියෝගයන් නොකඩවා ගලාගෙන ඇවිල්ලා අර ජයග්‍රහණය හිංසා කරනවා එතකොට වරද්දා තනයි තියෙන්නේ එතකොට ඒ වරද ධර්මානුකූලව ගලපා ගන්න ගිහි පින්වතුල්ලා අදක්ෂ නිසාම නොනා අර පාලකෙයින්ට දොස් කියලා පාලකෙයින්ව විවේචනය කරලා බරපතල ආකාරයෙන් ඒ අය අකුසල් සිද්ධ කරගන්නවා
එතකොට ඒක ධර්මානුකූලව හේතුඵල ධර්මයන් දකින්නේ එන ඉතින් පුතේ මමත් බණින්නේ පෑ ආණ්ඩුවට ඉතින් මටත් තේරෙනවා මොකද්ද මේ දැන් වෙන්නේ කියලා අපේ ආයුෂ වර්ණයේ සැපේ බලය දුර්වල වෙනවා කියලා දකිද්දි පුතේ අපි වර්ණයේ සැපේ බලය ශක්තිමත් කරන්න ඕනේ තමාගේ වර්ණයේ සැපේ බලය ශක්තිමත් කරලා දෙන්නේ දරුවෝ කුමක්ද අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව නමුත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැබෑ සද්ධාව නැති නිසාම ඒ සැබෑ ධර්මයන් මතු කරගන්නේ එතකොට වර්ණයේ සැපේ බලයට අභියෝගයක් නම් මම බෞද්ධේ මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ වර්ණයේ සැපේ බලයට අභියෝග එනවා නම් බුදුරජාණන් වහන්සේ කියන්නේ සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න පැහැදිලිනේ කතාව දරුව කරනවාද ඒක ඉතින් පුතේ දැන් අපි මොනවා කරන්නද ඒ මුළු රටේම අභාග්‍ය එතකොට ඒගොල්ලෝ ශක්තිමත් නොවෙන තාක්කල් නොනා අර පිටින් එන අභියෝගයන්ට ඒගොල්ලන්ට මුහුණ දෙන්න බැහැ දැන් මේගොල්ලෝ ශක්තිමත් වෙද්දී මේගොල්ලන්ගේ ශක්තිමත් සංස්කාර හේතුවෙන් අරගොල්ලන්ට තියෙනා විරෝධතා දැනීම් දුර්වල වෙලා පුතේ කුසලයේ කියන්නේ ලේසි පාසුදයක් නෙමෙයි ඈ අකුසලයේ වගේමයි කුසලයක් අකුසලය වටනවා වගේම කුසලය ශක්තිමත් කරනවා මං උදාහරණයකට මාව දෙනවා පුතේ මොකද මම මේ කියන්නේ පුතේ ශාසනය උදෙසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ උදෙසා සංඝයා කියන අර්ථයේ උදෙසා මම භික්ෂුවක් ඇටියට මේ ධර්මයේ තුලින් යම් ශක්තියක් බලයක් ගොඩනගලා තියෙනවා නම් පුතේ බලය කඩන්න වසවර්ති මාරයාටවත් බෑ. ඒක කඩන්න වසවර්ති මාරයාටවත් බෑ. මං අභියෝග කරනවා පුළුවන් නම් කඩන්න කියලා. දරුවෝ, ඒ ශක්තිය අපි ලැබුවේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ශක්තියෙන්. ඒක කඩන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේගේ මුවින් ප්‍රකාශ වූ සුන්දර ධර්මයක්. එනම් පුතේ ධර්මයේ ඒහිපස්තික ගුණය අපි ඇස් ඉදිරිපිට තියෙනවා. ඒකයි අපි මාර්ගය කියන්නේ. කුසලයේ කියන්නේ පුදුමාකාර ශක්තියක් පුතේ. නමුතේ කුසලේ බලවත්භාවයේ තේරුම් ගන්න ලෝකයට සම්මාදිට්ඨියක් නැහැ පුතේ. ඒ සම්මාදිට්ඨිය නැති කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. අපි මේවා දකින්න ඕනේ මේවා මතු කරගන්න ඕනේ. මේවා මතු කරගෙන පුතේ සුන්දර ධර්මයක් ඒහිපස්සිකව තියෙනවා. කාගේ හෝ වර්ණයේ සැපේ බලයේ දුර්වල නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මෙන්න තියෙනවා මාර්ගය තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තෙරුවන් කෙරෙහි ගරුත්වයෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් ප්‍රණීතව සියතින් සකසා දන් පූජා කිරීමෙන් පවණයි නෝනා අපිට ඊට රෙහිව තියෙනා වූ අභියෝගයන් ජයගෙන ඉස්සරහට යන්න පුළුවන්. නමුත් බලවත් අකුසල් අපි පිටිපස්සේ තියෙන්න පුළුවන් නැගෙහිටින බැරි. නමුත් පුතේ එතනින් උනත් අපි උත්සාහය අතහරින්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් අපි සියලු දෙනා එකතු වෙලා කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා තමන්ගේ අකුසල් තිබ්බත් කුසල් වැඩි පිරිස එකතු කරගෙන පුතේ මේ ගමන යන්න ධර්මයෙන් ඕන තරම් තැන් තියෙනවා මාර්ග තියෙනවා තේන්න මේ මාර්ගයේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ මාර්ගයට ඇතුල් වෙන්න තව ඕන තරම් අතුරු මාර්ගයන් ධර්මයේ තුල සකස් කරලා දීලා තියෙනවා අවශ්‍ය පුතේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය නැති තැනදී පුතේ ඔය කිසිම දෙයක් තිබිලා වැඩක් වෙන්නේ නැහැ ඒක තේරුම් ගන්න ඕනේ අපේ ස්වාමීන් වහන්ස මේ වසංගත තත්ත්වය මේ විදිහට රට පුරා ලෝකය පුරා තව දුරටත් පවතිද්දී ඒ වගේම මිනිස්සුන්ගේ සිතුවිලි ද්වේෂ සහගත වෙද්දී තවත් පිරිසක් ආධ්‍යාත්මික සොයන් ශක්තිමත් කරගනිති අපට නොපෙනෙන දෙයක් මේ සෑම දෙයක් සිද්ධ වෙද්දීම අපේ ස්වාමීන් වහන්ස සිද්ධ වෙනවා ඒ තමයි මේ නොපෙනෙන ලෝකයේ සිද්ධවන්නා වූ දේ ඒ පිළිබඳවත් අපිට ඔබ වහන්සේගෙන් මේ මොහොතේ පැහැදිලි කරගන්නට පුළුවන් නම් ඉතාමත් වටිනවා මෙහෙමයි පුතේ දැන් ওই කාරණේදී ඔබ දැන් මේ මට මතක් කරන්න යන්නේ දැන් මේ වගේ බලවත් අකුසලයක් විපාක දෙනකොට සමාජය තුල ඇසට නොපෙනෙනා වූ දේවලු සිද්ධ වෙන්න පුළුවන් කියන කාරණය. දැන් ඒතොර අපිට මේ වැඩසටහන පුරාවට කතා කළා මේ කොරෝනා අකුසලයේ අකුසලයක් හැටියට දකින්න නැතුව මේ කොරෝනා අකුසලයේ කුසලයෙන්මයි යටපත් කරන්න ඕනේ කියලා දැනීම් සකස් කරගන්නේ නැතුව. ඒක හරියට තේරුම් ගන්න ඕනේ පුතේ මේක හරිම සියුම් ධර්මයේ තියෙන බොහොම වටිනාම තැනක්. මොකද සංස්කාර පත්‍ය විඥාන. සංස්කාරයන්ට අදාළවයි දැනීම් සකස් වෙන්නේ. සංස්කාරයන්ට අදාළවයි දැනීම් සකස් වෙන. දැන් අපේ රටේ ජනතාවට කොච්චර කිව්වත් මීටරේ පරතරයේ ඉන්න කියලා, එහෙම නැත්නම් අනේ අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා කියලා, ගෙවල් වලට වෙලා ඉන්න කියලා, පුතේ ඒවා ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒවා ඒ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඇයි එහෙම නොසිද්ධ වෙන්න දැනීම් සකස් වෙන්නේ? ඒ නොසිද්ධ වෙන්න දැනීම් සකස් උනේ දැන් බලන්න අර පසුගිය සිංහල අවුරුදු කාලේ මහා ජනතාවක් නගරවලට ඇවිල්ලානේ ওই මහා රැල්ලට මුල ඇදුනේ. එතකොට බලන්න දැන් ජනතාවට පුතේ ඒ දැනීම් සකස් නොඋනේ.
අනේ මේ සිංහල අවුරුදු කීයක් අපි කාලා තියෙනවද අනේ මේ ඇඳුමකින් මොකද්ද කරන්න පුළුවන් මේ ඇඳුම ඉරිල යන දිරා යන ඇඳුමක් ඒ නිසා අනේ මට වටින්නේ ඒක නෙමේ මේ රට නිරෝගීභාවයටපත් කරනවා කියන තැන ඉඳන් දැනීම් සකස් කරගන්න ඊට අදාළ සංස්කාර පිටිපස්සේ තිබ්බේ නැහැ සංස්කාර තිබ්බේ නැහැ දැන් හැමෝම මුවාවරණයක් දාගෙන යදි කෙනෙක් මුවාවරණයක් දාගෙන යන්නේ නැහැ එයාට ඒ දැනීම සකස් වෙන්නේ නැහැ ඒ ඊට අදාළ සංස්කාරයට නැහැ ඉතින් පුතේ එහෙනම් අපි මේ හැම වෙලාවම දස කුසල් ගැන කතා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගය ගැන කතා කරන්නේ මේ මේ ජනතාවගේ කුසලයේ ශක්තිමත් කරන්න ජනතාවගේ පින ශක්තිමත් කරන්න ජනතාවගේ කුසලයේ ශක්තිමත් වෙදී ජනතාවගේ පින ශක්තිමත් වෙදී ජනතාවගේ සීලයේ ශක්තිමත් වෙදී ජනතාවගේ විනය ශක්තිමත් වෙද්දී එතකොට ඊට අදාළව ජනතාව තුල දැනීම් සකස් වෙනවා ඒතර ජනතාවට එහෙම දැනීමක් සකස් වෙන්නේ නැත්තේ මේ රට විවෘත කරපු ගමන් ආයිමත් විනාශය කරා යන විදියටම හැසිරෙන්නේ පුතේ ජනතාවට ඊට අදාළ සංස්කාරයන්ගේ ශක්තිය දුර්වලයි නිරෝගීභාවයට ඉතින් ඒ නිසා මේක මතු කරගන්න ඒකයි අපි කියන්නේ නමුත් කුසලය ගැන අපි කොච්චර කතා කළා සමහර විට අර පාලක මහතුරු ඒ වැව්වාම hina වෙනවා ඇති මේ හාමුදුරුවන්ට මොලේ හොඳ නැද්ද දන්නේ දවසකට 100 ගානක් මැරෙනවා මේ හාමුදුරුවෝ කුසලය ගැන කතා කරනවා කියලා අපි කතා කරන්න ඕනේ එන්නත ගැන අපි කතා කරන්න ඕනේ ඔක්සිජන් ගැන පුතේ ඒවා ගැන කතා කරන්න ඕනේ තමයි නමුත් දරුවෝ ඒවා ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ පුතේ මේ දස කුසල් ධර්මයන්ගේ දුර්වලභාවය නිසා බුදුරජාණන් වහන්සේ කියනවා නම් දස කුසල් ධර්මයන්ට සක්විති රජ කෙනෙක් පහල කරන්න පුළුවන් කියලා. එහෙනම් දරුවෝ දස කුසල් ධර්මයන් තුල මේ සියල්ල යට කරගෙන නැගී සිටීමේ ශක්තියක් තියෙනවා. ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්නවා වගේම දැන් අපේ රටේ මරණ කීයද පුතේ දැන්? ඔය දැන් 4000 ගානක් පැනලානේ තියෙන්නේ. ඒතර පුතේ මේ සෑම මරණයක්ම පුතේ මං හිතන්නේ ධර්මය ගලපාගෙන මැරුණ මරණ නෙමෙයි. ඥාතීන් දුකටපත් වෙලා ඒ රෝගීන් දුකටපත් වෙලා Taman මැරෙන්න යන මොහොතේ දන්නවා දෙයියනේ මට පාංශකූලයක් නැහැ මට ආගමික චාරිත්‍රයක් වාරිත්‍රයක් නැහැ අනේ මාව වලලන්නේ පෙට්ටියක දාලා මං සර පොලිටින් එක සීල් කරලා අර ගිහිල්ලා පුච්චනවා අවම වශයෙන් ඥාතියෙක්වත් අවසාන මොහොතට නැහැ එයා දන්නවා මැරෙන මොහොතේ මගේ මිනිය ගෙදෙට්ට ගෙනියන්නේ නැහැ කියලා එවැනි මරණ පුතේ අපිට ගොඩාක් සුන්දර මරණ හැටියට දකින්න බෑ එවැනි මරණ අතරක් තියෙනවා ධර්මයේ ගලපගෙන සෝවාන් වෙච්ච මරණ ඇති ධර්මයේ ගලපගෙන සකුර්දාගාමි වෙච්ච මරණත් ඇති ධර්මයේ ගලපගෙන දිව්‍ය ලෝකෙ ගිය මරණත් ඇති නමුත් පුතේ මම දකින්නේ වැඩිපුර තියෙන්නේ දුර්ලභ වූ මරණ ඒ නිසාම මේ කොරෝනා අකුසලයේ තුල මෙච්චර අපි කියන්නේ දස කුසල් ධර්මයන්මයි එකම දේ කියලා මම දැන් පුතේ හැම පන්සිල් මළුවටම සමහරු hina වෙද්දිත් මම කියනවා සමහරු hina වෙනවා හාමුදුරන්ට මොලේ හොඳ නැද්ද දන්නේ දවසට 200ක් මැරෙනවා මේ හාමුදුරෝ දස කුසල් ගැන කියනවා කියලා අපි තවත් දස කුසල් ගැනම කියන්නේ මේ මරණ මැරිලා පුතේ ඉදිරියේදී බලවත් අමනුෂ්‍ය ප්‍රශ්න රටට මතුවෙන්න පුළුවන් මොකද මේ මැරෙන හුඟක්ම අසරණ භාවයෙන් මැරෙන්නේ අරේදා විශාලාවේ අවසානයේ මහා අමනුෂ්‍ය ප්‍රශ්න ආවේ. එතකොට දැන් මේ මරණ කියන්නේ මෙතනින් මේ නැවතුණාගෙන කාරණේ හිතන්න එපා. මේ මරණයෙන් පස්සේ බලවත් අමනුෂ්‍ය ප්‍රශ්න මේ සමාජය තුල රට තුල මතුවෙන්න පුළුවන්. එතකොට මේ අමනුෂ්‍ය ප්‍රශ්න වලට අපිට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්නේ පුතේ එන්නතකින් නෙමේ. ඇමරිකාවෙන්වත් චීනකින් නෙමේ ඔය මෝඩ සිතුවිලි හිතන්න එපා. මිත්‍යා දෘෂ්ටියෝග. සම්මාදිට්ඨියක් නැහැ. අහිංසක අපිට බයින්න එපා. අපි කියන්නේ බුදුරයන් වහන්සේගේ ධර්මය. ඒ නිසා පුතේ ඉදිරියේදී බලවත් අමනුෂ්‍ය ප්‍රශ්න මතුවලා මේ ජනතාවගේ සිතුවිලි මීට වඩා චංචල කරන්න පුළුවන්. දැන් මතකනේ පහුගිය කාලේ පෙළපාලි ගියේ හැටි නේද? ඈ මිනිස්සු කරන දේවල් නෙමෙයිනේ පුතේ. ඕවා පිටිපස්සේ අමනුෂ්‍යෝ ඉන්නේ ඈ. තේරෙනවද? ඔය හිත කලම්බන්න, ඔය හිත චංචල කරන්න, ඔය හිත විකෘති කරන්න. දැන් පුතේ දැන් මැරෙන සමහරු ඉන්නවනේ. මැරෙන වෙලාවේ පුතේ ආණ්ඩුවත් එක්ක වෛරෙන් මැරෙන්නේ. වෛර සමහරු හමුදාවත් එක්ක වෛරෙන් මැරෙනවා ඇති පොලිසියත් එක්ක වෛරෙන් මැරෙනවා ඇති දොස්තර මහත්තයත් එක්ක වෛරෙන් මැරෙනවා ඇති. එතකොට පුතේ මේ අමනුෂ්‍යෝ කාට හරි වැහිලා ප්‍රචණ්ඩමයි කරන්නේ. තේන්න චංචලමයි කරන්නේ විකෘතියක්මයි කරන්නේ. ඉතින් ඒකයි දරුවෝ අපි කියන්නේ සියලු දේට වඩා මේ මොහොතේ වටින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියමයි. දස කුසල් ධර්මයන්ගේ ශක්තියමයි. ඒ නිසා ඇස්තිනංගේ දේ තේරුම් ගන්න පුතේ මීට වඩා සුන්දර අනාගතයක් අපේ රටට නමුත් පාලකයෝ තාමත් සූදානම් වෙන්නේ එන්න තිකින් ගොඩ එන්න නම් නැත්නම් ඇමරිකාවෙන් චීනෙන් ගොඩ එන්න නම් පුතේ
මේකෙන් ගොඩ ගන්න නම් ඇතුන් කෝටියක් දාලවත් බැරි වෙනවා කියන කාරණය භික්ෂුවක් හැටියට නිර්භවව තෙරුවන් සරණයි.